මේ වාතාවරණය යටදී ගියොත් දේවල් තුනක් මට හිතෙනවා වෙන්න පුළුවන් කියලා මේ වෙයි නොකිය කරන්න සිදු වෙන අලුත් බදු මේක අතරමැද්දදී පනවන්න ඉඩ තියෙනවා. දේශපාලඥයෝගේ ස්මාර්ට්නස් එක අපි අවසක්සේරු කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කොහෙන් හරි පාරක් හොයා ගන්නවා. ආණ්ඩුව ඇවිල්ලා හැමෝගෙම ඕගොල්ලෝගේ සල්ලි මට සල්ලි දෙන්න කියලා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරලා සල්ලි ඉල්ලන්න ගත්තොත් එහෙම මොකද එච්චර ලොකු ගාණකට තෙල් ගහන්නේ නැහැ ලෝකේ කිසිම කම්පැනියක් ප්ලේන් පදින්. එතකොට ඒ ගාණට ප්ලේන් දීවට පස්සේ ශ්‍රී ලංකන් එකක් දැන් ලොස්. පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ඔපරේෂන් එක කරගන්න විදියක් උත් නැහැ. ශ්‍රී ලංකන් එයාලයින් එකත් පාඩුයි අනිත් පැත්තෙන් විදුලි බල මණ්ඩලයත් පාඩුයි ඒගොල්ලොත් ණයට තෙල් අරගෙන දැන් මේ තුන්වල්ලම පාඩු නම් මේ තුන්වල්ලම දුවගෙන දුවගෙන යන ඉන්නේ එකම එක්කෙනා ඒ තමයි ශ්‍රී ලංකාවේ රජය සහ මහා භාණ්ඩාගාරය මහා භාණ්ඩාගාරයට දුවම් ගියාට පස්සේ අපි හැමෝම දන්නවා මහා භාණ්ඩාගාරයට ඉඩතර සල්ලි නැහැ දැන් ඇවිල්ලා ණය ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම් වෙද්දී ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ දෙන්නම් කියමු සල්ලි දෙන්න බෑ කියන එක තමයි සරලව කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා මම හිතන්නේ ජනාධිපතිතුමා මුදල්මතිවරයා විදිහට අයව කතා ඉදිරිපත් කරද්දී උදාහරණ මේ වකියක් පාවිච්චි කරා මේක හැබැයි මට මේකේ මම කලිනුත් කිව්වා මේකේ මට මාරයෝ කිහිප දෙනෙකුත් පේනවා ඒ මාරයාට අපි හසු වුණොත් එහෙම මුළු රටටම නිවන් දකින්න තමයි වෙන්නේ අයවැය කතාවේ කියන සහ ක්‍රියාවට නංවන දේවල් කතාවෙත් කියනවා ක්‍රියාවට නංවනවා ඒක මම හිතන්නේ බුදුදහමේ පණිවිඩයෙන් කියනවනම් අර තියෙනවානේ බුද්ධ ගුණයක් යථාවාදී තථාකාරී ගුණය කියලා කියන්නේ කියන දේ කරනවා කරන දේ කියනවා එහෙම කොටසක් හැම අයවැය කතාවෙම තියෙනවා අයවැයත් කියනවා කියන විදිහටම කරනවා තව කොටසක් තියෙනවා අයවැය කියනවා හැබැයි කරන්නේ නැහැ. ඒක තමයි මම හිතන්නේ වැඩිම කොටස. ඒක මම හිතන්නේ බුද්ධ ආගමේ පර පන්සිල් පදවල එන මුසාවාදා ගණයට තමයි ඒක වැටෙන්නේ. කියනවා හැබැයි කරන්නේ නැහැ. ඊට පස්සේ අයවැය තව තුන්වෙනි කොටසක් තියෙනවා. අයවැය කියන්නේ නැහැ. නමුත් අතරමැද්දෙදි කී කරනවා. ඒ කියන්නේ කියන්නේ නැහැ මැද්දෙදි තමයි මොනවා හරි කරන්නේ. මම දන්නේ නැහැ ඒකට මොකද්ද තියෙන බුදුදහමෙන් එන උපමාව කියලා. ඒක හොයාගන්න ටිකක් අමාරුයි. හතරවෙනි කොටස තියෙනවා. අයවැය කියන්නේත් නැහැ. නමුත් කළ යුතුව තියෙන ඒත් නොකරෙන කොටස. ඒක හරියට නිකන් අර අහෝසි කර්ම වගේ. කර්මයට ශක්තියක් නැහැ. නමුත් ඒක පළ දෙන්න අවස්ථාවක් එන්නෙත් නැහැ වගේ. ඔය හතර තියෙනවා. ඉතින් මිස ජයසේකර මට කිව්වා මොනවද මේකේ මේ විශේෂයෙන්ම තරුණ පිරිසට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තියෙන අවස්ථාව ගැන මුලින්ම කියන්නේ කියලා. ඉතින් මම දකින එතුමා ඇත්තටම කිව්වේ ඔයා මේක ඉදිරිපත් කරනවා නම් මොන විදිහට ඉදිරිපත් කරන්න කියලා කියන්නේ කියලා. මම ඉතින් ආයෙ කතාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන නමුත් මම ප්‍රධාන යෝජනා තුනක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මම හිතන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ නෙමෙයි මෙතනත් ඉන්නවා විශාල වශයෙන් ව්‍යාපාරික මහත්තුරු මට පේනවා හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ තියෙන ශ්‍රම බලකාය තියෙන ප්‍රශ්නය. මොකද විශාල පිරිසක් රට අතහැරලා යනවා අපිට ශ්‍රමය අවශෝෂණය කරගන්න අමාරුයි. ඉතින් මගේ නම් ප්‍රධාන යෝජනාව තමයි අපි දැන් අපේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන පිරිස පිටරට යන්න දෙනවා වගේම අපිට දැන් අවස්ථාවක් දෙන්න වෙනවා අපේ තත් කට්ටියව ඔබ්සෝබ් කරගන්න. මොකද එහෙම නැත්තම් තව ටික දවසක් ගියාට පස්සේ මේ ඉන්න ව්‍යාපාර ටිකක් කඩාගෙන වැඩනවා. ඒ නිසා ස්කිල් එක පැත්තෙන් මම නම් මගේ නම් එක යෝජනාවක් තමයි පිට කට්ටියටත් එන්න දෙන්න කියලා වැඩ කරන්න ප්‍රධාන ශේෂ්ත්‍රවල. ඇත්තට මේක යම් කිසි දුරකට දැනටමත් වෙමින් යනවා නීත්‍යානුකූල නොවන මට්ටමින්. මම දැන් අද දැක්කාර මේ YouTube කෙනෙක් කරනවා බිරියානි channel එක chef ඇවිල්ලා මේ ඉන්දියාවෙන් ආපු කෙනෙක්. එතකොට ඔය වගේ ඕනතරම් මම දකිනවා විවිධ කට්ටිය ඇවිල්ලා ඒ විතර නෙමෙයි පිලිපීනෙන් ආපු Uber riders හැමෝම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ අපි මේක තවදුරටත් මොකද අපේ labor force එක යනවනම් එතකොට අපිට අනිවාර්යෙන් මේ business එක රැකගන්න යම් කිසි ප්‍රමාණයක් අපිට absorb කරගන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේ තියෙන ප්‍රමාණය රැකගන්න බැරි වෙන එක පළවෙනි එක. දෙවෙනි එක තමයි අපේ කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර චමින්ද මහත්තයා කිව්වා අපේ 99%ක්ම තියෙන business registration වලින් තියෙන කුඩා ක්ෂුද්‍ර හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 75%ක්ම රැකියා දෙන්නේ කුඩා ක්ෂුද්‍ර මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ඒගොල්ලොන්ට ඒ ශ්‍රම ප්‍රශ්නේ විසඳනවත් එක්කම ඒගොල්ලෝ විශාල වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවා සංචාරක ව්‍යාපාරයෙන්. මොකද සංචාරක ව්‍යාපාරය කියලා කියන්නේ අපේ අතේ තියෙන කුරුල්ල. ඒ කියන්නේ අපිට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්නත් අවශ්‍යයි නමුත් ඊට වඩා ට්‍රැක් කරගන්න පුළුවන්. ඉතින් මගේ දෙවැනි යෝජනාව තමයි සංචාරක කර්මාන්තය සම්බන්ධ තියෙන ওই වීසා රෙගුලාසි සෑහෙන ප්‍රමාණයක් අපිට ලිහිල් කරන්න පුළුවන්. මොකද ඔබ බොරුවට දාගෙන හිටිය කියලා වැඩක් නැහැ. මොකද අපේ රට තියෙන තත්ත්වයන්ම අපි මෙහෙම මොනිටර් කරලා එහෙම ගත්ත කියලා තේරුමක් වෙන්නේ. අනිත් එක සිකියුරිටි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දන්නවා අද තාක්ෂණය අනුව අනිවාර්යයෙන්ම සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකට හැම ෆ්ලයිට් එකක්ම මෙහෙට එන්න කලින් පැය 24ට කලින් ඉන්න පැසෙන්ජර්ස්ලගේ ලයිස්ට් එක හම්බ වෙනවා. එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒක ඩෙෆිනිට්ලි මොනිටර් කරන්න පුළුවන්. ඒක නම් රිස්ක් එක. නමුත් මම හිතන්නේ අපි වගේ දැන් රටකට මේක රෙස්ට්‍රික්ෂන්ස් දාගෙන තියාගන්න ඕන කියලා. මොකද
ලංකාවේ කට්ටිය يعني Singapore වලට යනවනේ ලංකාවේ වීසා නැතුව. එතකොට මම හිතන්නේ Singapore වෙච්චර අද ඉන්නවනම් ලංකාව අපි මෙතන බොරුවට මේ බ්ලොක් කරගෙන ඉන්න ඕන කියලා. අපේ සමහර කට්ටිය එක එක කට්ටි පැනලා පස්සේ අග්ගාලා යන්නේ Singapore වලට නේ වීසා එකක් නැතුව. ඒ නිසා අපි මේක මොකද ඒකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි සංචාරකයෝ ගොඩක් කට්ටිය ගන්නෙ number of tourists. ඒත් ඇත්තටම අපි බලන්න ඕන number of tourists නෙමෙයි ඒක. ඒක හොඳයි. නමුත් අපි බලන්න ඕන number of room nights. මොකද room nights ගන්න වැඩි වෙනවා ඒක තමයි අපේ ආදායම වැඩි වෙන. අනිත් එක සංචාරක වෙනවා කියලා කියන්නේ වැට් එකෙන් අපි ඒගොල්ලෝගෙන් 18% කොහොමද රීකූප් කරගන්නේ? ඒගොල්ලෝ හෝටලෙට ගෙවද්දී, එළියට ගිහිල්ලා කෑම කද්දී, මොනවා හරි පාවිච්චි කරද්දී, එතකොට 18% වියදම් කරගන්නවා. අපේ ජනගහණය මිලියන 1.5ක් 2ක් සංචාරක වෙනවා කියලා කියන්නේ අපි තව ජනගහණය අපේ වගේ 10%කින් විතර වැඩි කරගෙන ඒකින් රීකූප් කරගන්නවා සෑහෙන වැට් එක ප්‍රමාණයක් ආදායම් බද්ධ විදියට. ඉතින් ඒක දෙවෙනි යෝජනාව. තුන්වෙනි යෝජනාව තමයි මේක මම මේ කියන්නේ ජැෆ්නා චේම්බර් එකේ ඉන්න නිසා නෙවෙයි අපේ මේ මාස් මයිග්‍රේෂන් එකේ ෆේසස් දෙකක් වුණා. අපි හැමෝම දන්නවා ද්‍රවිඩ ජනතාව විශාල ප්‍රමාණයක් කාලයකදී රට ඇතරලා ගියා. ඔවුන් දැන් ඉතාමත්ම හොඳ තැන්වල ඉන්නවා. මම හිතන්නේ මෙතන ව්‍යාපාරික මහත්තුරු එංගලන්තයට එහෙම ගිහිල්ලා තියෙනවා. ඒවයි හොඳ මේ ජීවන මට්ටමක් ළඟා කරගත්ත හොඳ ව්‍යාපාරික මහත්තුරු ඉන්නවා. අර මේ සෙන්තිරන් මහත්මයා කිව්වා වගේම අපි විදේශිකයන්ව ආකර්ෂණය කරගන්නවා කියලා කියන්නේ ඒ කියන්නේ සමහර කෙනෙක්ට මේ කැනඩාවේ પાස්පෝර්ට් එකක් තිබ්බාරි ඕස්ට්‍රේලියාවේ પાස්පෝර්ට් එකක් තිබ්බ කියලා මම හිතන්නේ මෙතන ඉන්න මහත්තුරුගේ දුව දරුවන්ට ගොඩක් කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ પાස්පෝර්ට් ඇති. උන්ගේ ශ්‍රී ලාංකික ගතිය නැහැ නේ. ඒගොල්ලෝ ශ්‍රී ලාංකික තමයි මේ තත්ත්වෙ නිසා ඒගොල්ලෝ කැනේඩියන් પાස්පෝර්ට් එකක් හරි ඕස්ට්‍රේලියානු પાස්පෝර්ට් එකක් හරි අරගෙන තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ලංකාවට එද්දී ඒගොල්ලෝ අරන් එන්නේ මුදල් පමණක් නෙවෙයි. එහා විශාල සම්බන්ධ දැනුම් සම්භාරයක් අරන් එනවා. ඉතින් මම හිතන්නේ මේ සංහිඳියාව සම්බන්ධයෙන් මොකද අපේ විශාල පිරිසක් මෙතනින් එළියට ගියපු නිසා අපි නැවත වරක් ඕම ආකර්ෂණය කරගන්න අපිට අයවැය යෝජනා කිහිපයක්ම ගේන්න තිබුණා. එකක් තමයි අපේ උතුරු නැගෙනහිර විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙන ඒවෙන් අඩුමතරමේ ඉන්ඩස්ට්‍රියල් සෝන්ස් වලට යම් කිසි ප්‍රමාණයක් වෙන් කරලා ඒක රජය නම් මැදිහත් වෙන එකට මම එච්චර කැමති නැහැ. ඒක පුද්ගලිකාංශයටම කරන්න දුන්නොත් ඇත්තටම මේකෙන් විශාල ආයෝජනයක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද මේ මුදල් සහ දැනුම දෙකම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ආයතන ඉන්දියාවේ එමේ ගිහිල්ලා හොඳ ව්‍යාපාර ආරම්භ කළා කියන්නේ විතරක් නෙවෙයි ලංකාවේ රිනියුබල් එනර්ජි කම්පනිස් තමයි සෙනගාලේ අර එමේ ගිහිල්ලා රිනියුබල් එනර්ජි කරන්නේ. ඉතින් ලංකාවේ ආයතන වලට පුළුවන් නම් සෙනගාලට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා බිස්නස් කරන්න මම හිතන්නේ ලංකාවේ කරන්න බැරි හේතුවක් තියෙනවා කියලා. ඉතින් ඔය ප්‍රධාන යෝජනා තුන මම මූලික වශයෙන් අර හතරවෙනි කොටසට තමයි ඉදිරිපත් කරන්න කැමති. කියන්නේ අහෝසි කර්ම කොටස. ඒ කියන්නේ කරන්න තිබුණා නමුත් මේකේ නැහැ. කරන්න තිබුණා මම හිතන්නේ අර එයාපෝට් එකක් හදන යෝජනාවක් තිබුණා. මම හිතන්නේ ඒ වගේ දේවල් වලට වියදම් කරනවට වඩා මම හිතන්නේ මෙතුමත් සඳහන් කරා ඒ වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් වල කරා නම් හොඳයි. මොකද අනිත් එක අර විහිළුවට කතාවක් තියෙනවා රට ගිහිල්ලා රට හදන පිහදුමත් ඒ පිස්සුව හොඳ කරන්න බෑ වගේ කියලා. ඒ වගේම පිස්සුවක් තමයි ඔය එයාපෝට් හදන පිස්සුව. ඒ කියන්නේ එයාපෝට් හදන්න හිතුනොත් එහෙම ඒ තම තමන්ගේ ඉලෙක්ට්‍රොයිට් එකේ එයාපෝට් හදනවා ජනතාවට වැඩක් නෙවෙයි. ඒ නිසා ඒ එයාපෝර්ට් එක හැදෙනවා නම් හැදෙන්න ඕනේ ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ඩෙවලොප් කරන්න ඕනේ ඒකට ගැළපෙන ප්‍රදේශෙ. මම එන්න පළවෙනි කොටස් තුනට අයවැය කියපු කරන කොටස් ටිකක් තියෙනවා. ඒක ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. මම ඒ ගැන වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අයවැය කියපු නොකරන කොටස් ගොඩක් තියෙනවා. මම හිතන්නේ සමහර දේවල් කරන්න මේ පුළුවන් වෙයි කියලා ඇත්තටම තියෙන ප්‍රමාණය අනුව. ඔක ඒක තුන්වෙනි කොටසක් තියෙනවා. දැන් මේ තියෙන දත්ත බැලුවට පස්සේ මේ අයවැය තියෙන ප්‍රධාන එකක් තමයි නිතර මමත් highlight කරමු. මේකේ වියදම් කොටස තියෙනවා ආදායම් කොහෙන්ද එන්නේ කියලා පෙන්නලා තියෙන ප්‍රමාණය අඩුයි. ඉතින් අපිට බලාපොරොත්තු වෙන්නේ වැට් එක හරහා ආදායම ලැබෙයි කියලා තමයි විශාල වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක විශාල පිම්මක් එච්චර ආදායමක් එන්න. දැන් මෙතනදි සාමාන්‍යයෙන් අපේ ඉතිහාසයේ වෙන දේ තමයි අපි ආදායම ඕවර්ෂූට් කරනවා. ඒ කියන්නේ ආදායම හිතනවට වඩා ලොකු ගාණක් හම්බ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ ගාණ හම්බ වෙන්නේ නැහැ. ඒක IMF වාර්තාවෙනුත් අහවරු වුණා 15%ක්ම ආදායම පොරොන්දු වෙච්ච ගානට වඩා අඩුවෙන් හම්බුනේ ඔච්චර බදු වැඩි කළා. අනිත් පැත්තෙන් අපේ වියදම් එන්නේ නැ වැඩි වෙනවා. දැන් මේ වාතාවරණය යටදී ගියොත් දේවල් තුනක් මට හිතනවා වෙන්න පුළුවන් කියලා මේ අයවැය යෝජනාව. එකක් තමයි අර මම කලින් කියපු එක. අයවැය නොකිය ඉදිරිපත් කරන දේවල්. ඒ කියන්නේ ආදායම මැද්දදී තේරෙනවා නම් අඩු වෙනවා. නමුත් අපිට IMF එකේ ටාගට්ස් වලට යන්න බැරි වෙනවා කියලා අන්න අයවැය නොකිය කරන්න සිදු වෙන අලුත් බදු මේක අතර මැද්දදී පනවන්න ඉඩ තියෙනවා. මොකද ආදායමවත් දැන් කොහෙන් හරි සල්ලි හොයන්න ඕනේ. එතකොට අර මේ දාපු බදු වලින් ඔබට ගිහිල්ලා මැද්දෙන් දානවා අර ලෙවි එක මේ ලෙවි එක එහෙම කියලා කෑමට ගන්න බදු. ඒවා මේ ඔක්කොම හෙට මෙන්න මාරු කරන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් පළවෙනි එක. දෙවෙනි එක තමයි වෙන්න පුළුවන් දේ තමයි අපේ ප්‍රාග්ධන වියදම් වලට කොටසක් වෙන් කරලා තියෙනවා. ඒව තමයි අර ස්කෝල වල බිල්ඩින් හදන්න, සමහරවල් වල එයාපෝට් හදන්න දීපුවා.
ඒවයින් සල්ලි අඩු කරලා ඒවා ඒ මුදල අඩු කරන්න පුළුවන්. නමුත් ආදායම ඒ කියන්නේ ප්‍රාග්ධන වියදම් කැපිටල් එක්ස්පෙන්ඩිචර් එක අඩු කරාට පස්සේ වෙන ප්‍රධාන දේ තමයි කැපිටල් එක්ස්පෙන්ඩිචර් ඕනේ ආර්ථිකය වර්ධනය කරන්න. ඒක කැපිටල් එක්ස්පෙන්ඩිචර් එක අඩු කරොත් එහෙම ඊළඟ ස්ටේජ් එකේදී ආර්ථිකය ග්‍රෝවෙන එක සමස්තයක් විදිහට අඩු වීමේ අවධානමක් තියෙනවා. ඒකත් අපිට බලපානවා. තුන්වෙනි එක තමයි අපිට වෙළඳ පොලෙන් ණය ගන්නවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ බජට් ඩෙෆිසිට් එක හිතර තරම් ආදායමක් ආවේ නැත්නම් හිතරට වඩා වියදම වැඩි වුණොත් එහෙම විශාල අයවැය පරතරයක් එනවා මේ තියෙන ලෙවල් එකට වඩා. එතකොට කරන්න පුළුවන් එක්ක ක්‍රම දෙකයි තියෙන්නේ. එක්ක සල්ලි අච්චු ගහන්න ඕනේ. එහෙම නැත්නම් අර සාමාන්‍යයෙන් කියනවනම් මහ බැංකුවෙන් මුදල් ණයට ගන්න ඕනේ. නමුත් දැන් අර තියෙන මහ බැංකු පනත නිසා ඒක ටිකක් සීමා කරලා තියෙන්නේ. නමුත් මගේ හිතේ පොඩි බයක් තියෙනවා මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එකේ අපේ දේශපාලඥයෝගේ ස්මාර්ට්නස් එක අපි අවසක් සේරු කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කොහෙන් හරි පාරක් හොයා ගන්නවා ඒ වගේ සෙල්ලම් වැඩ කරන්න. ඒ නිසා මට පොඩි බයක් තියෙනවා එහෙම දෙයක් කරයිද කියලා. නමුත් එහෙම කරේ නැත්තම් ඒක එහෙම කරොත් එහෙම ඒක අනිවාර්යෙන් උද්දමනයට බලපානවා. එහෙම නොකරොත් එහෙම වෙන්නේ වෙළඳ පොලෙන් සල්ලි ගන්න වෙනවා. වෙළඳ පොලෙන් සල්ලි ගන්න ගියොත් එහෙම සිදුවෙන දේ තමයි පොලිය අනුපාත විශාල වශයෙන් ඉහළ යනවා. මොකද පොලිය කියලා කියන්නේ සල්ලි වලට ගෙවන මිල. එතකොට හැමෝම ඇවිල්ලා සල්ලි ආණ්ඩුව ඇවිල්ලා හැමෝගෙම ඕගොල්ලෝගේ සල්ලි මට සල්ලි දෙන්න කියලා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර වැඳුම් කර අරා සල්ලි ඉල්ලන්න ගත්තොත් එහෙම අතේ තියෙන සල්ලි අපිත් ගිහිල්ලා දුන්නාට පස්සේ භාණ්ඩාගාර බිල්පත් වලට සහ වැඳුම් කරවලට එතකොට අනිවාර්යයෙන්ම පොලිය අනුපාත ඉහළ යනවා. පොලිය අනුපාත ඉහළ යනවා කියලා කියන්නේ ආයෙ පාරක් ආර්ථික සංකෝචන වෙනවා. අර කුඩා හා ශුද්‍ර පරිමාණ ව්‍යාපාරිකයන්ට දෙන්න තියෙන ණය ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍ය ගෙයක් හදාගන්න වාහනයක් ගන්න ඒගොල්ලොන්ට තියෙන සල්ලි ප්‍රමාණය අඩු වෙනවා. ආර්ථිකය නැවතවරක් හැකිලෙන්න බලනවා. ඉතින් ඔය තුන සිදු වෙන්න පුළුවන් අර අයවැයේ කියන ඉලක්කවලට යන්න බැරි වුණොත්. ඉතින් ඕක තමයි ප්‍රධාන වශයෙන් සිදුවිය හැකි කාරණා තුන. නමුත් අයවැයක් විදියට ඉතින් අපි දන්නවා අපි ලංකාවේ ඉන්න ඉතාමත් අමාරු අඩියක. ඉතින් මේ වගේ අවස්ථාවලදී බලන්න ඕන පැති ගණනාවක් තියෙනවා. නමුත් මෙතනදී ඇත්තටම IMF එක හරහා අපේ රාමුගත කරලා ඉවරයි. මොකද ඒකේ තියෙන ටාගට්ස් වලින් ගොඩක් එළියට අපිට යන්න අමාරුයි. ඉතින් නමුත් මෙතනදී අපේ ප්‍රොජෙක්ෂන්ස් වලින් අපි ඇත්තටම යම් කිසි ප්‍රමාණයකට එළියට පැනලා තියෙනවා. මම කලින් මාධ්‍ය සාකච්ඡාවකදී කිව්වා අර devil is in the details කියලා. දැන් මෙතන තියෙනවා මේ අයවැය අර කතාවට පිටිපස්සෙ දානවා ලස්සන ටේබල් එකක්. ඒ ටේබල් එකේ තියෙනවා ආදායම කොච්චරද වියදම කොච්චරද එහෙම කියලා ටේබල් එකක් දානවා. මේ ටේබල් එකේ මෙවර තීරු දෙකක් දාලා තියෙනවා. ඒ කියන්නේ අයවැය පරතරය බැංකු ප්‍රතිමූල්‍යණයට පෙර බැංකු ප්‍රතිමූල්‍යණයට පසු. බජට් ඩෙෆිසිට් බිෆෝර් ද බැංක් රීකැපිටලයිසේෂන් ආෆ්ටර් ද බැංක් රීකැපිටලයිසේෂන්. එතකොට අයවැය කතාවේ නෙමෙයි කතාවේ ඒකට පස්සේ පොඩි අණු අපි කියන ඇමිනු ඇනෙක්ස්චර්ස් කිහිපයක් තියෙනවා. ඒ ඇනෙක්ස්චර් එකේ තියෙනවා කොහෙටද මේ බැංකු ප්‍රතිමූල්‍යණය කරන්න බිලියන 450 ඉල්ලන්නේ කියලා. ඒක තියෙනවා කොටසක මේ විස්තර කරලා ඒක බලන්න පුළුවන්. මම ආරාධනා කරනවා 200 ඉංග්‍රීසි එකේ නම් මම හිතන්නේ 203 වෙනි පිටුවේ හරි 206 වෙනි පිටුවේ හරි මගේ මතකේ නිවැරදි නම් ඒකේ තියෙනවා බැංකු ප්‍රතිමූල්‍යණය කරන්න වෙලා තියෙන්නේ අපේ රජයට ඇති ව්‍යාපාර දෙක බිලියන 1800ක් ණය එකතු වෙලා තියෙනවා රජයට ඇති ව්‍යාපාර දෙක. එතකොට බිලියන 1800ක් කියලා කියන්නේ මේක ගැඹුරු අවබෝධ කරගන්න ලංකාවේ ඉන්න දුප්පත්ම මිලියන දෙකට මේ අයවැයෙන් වෙන් කරේ බිලියන 200ක්. මම මේ කතා කරන්නේ බිලියන 1800ක්. ඒ කියන්නේ අවුරුදු 9ක් ඒ වගේ. එතකොට බැංකු ප්‍රතිමූල්‍යණය කරන්න වෙන් කළ තියෙන බිලියන 450යි මම මේ කතා කරන්නේ බිලියන 1800ක්. ඒ කියන්නේ ඒ වගේ හතර ගුණය. එතකොට පේයි බද්දෙන් දල වශයෙන් අපි අවුරුද්දකට උපය ගන්න බලාපොරොත්තු වෙන බිලියන 100ක් 120ක් විතර මම හිතන්නේ බොහෝ මම හිතන්නේ ව්‍යාපාරික මහත්වරුන්ට වඩා ප්‍රොෆෙෂනල්ස්ට වැඩිලා තියෙන පේයි බද්ද. ඒකෙන් බලාපොරොත්තු වෙන බිලියන 100ක් 120ක් විතර මම මේ කතා කරන්නේ බිලියන 1800ක්. ඒ කියන්නේ ඒ වගේ අවුරුදු 18ක සල්ලි net present value එක නැතුව නිකන් බොහොම සරල ගණනය කිරීමක් කරොත් එහෙම. ඒ බිලියන 1800 එකතු වෙලා තියෙන රජයට අයිති ප්‍රධාන ආයතන දෙකක පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට සහ CB එකට. ඉතින් ඒ දෙන්න පාඩු ලබපු විදිහත් ඇත්තටම එක්තරා ආකාරයකට සිනහ යන සුළුයි. ඒ කියන්නේ ලංකාවේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එක මූලික වශයෙන්ම කණිජ තෙල් විකුණනවා ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට ඉතාම වැඩි මිලකට. මොකද පෙට්‍රෝලියම් එකේ පාඩු පියව ගන්න බෑ. ඒක නිසා ඒ කියන්නේ පාඩු පියව ගන්න බෑ. ඒගොල්ලෝ ලොකු ගානකට විකුණන්න ඕනේ රොකට් ෆුවල්. එතකොට රොකට් ෆුවල් එච්චර ලොකු ගානකට ශ්‍රී ලංකන් එකට විකුණුවාට පස්සේ ශ්‍රී ලංකන් එක අනිවාර්යෙන් පාඩු ලබනවා. මොකද එච්චර ලොකු ගානකට තෙල් ගහන්නේ නැහැ ලෝකේ කිසිම කම්පැනියක් ප්ලේන් පදින්න. එතකොට ඒ ගානට ප්ලේන් දීුවාට පස්සේ ශ්‍රී ලංකන් එකක් දැන් ලොස්. මොකද එච්චර රොකට් ෆුවල් වලට තමයි වැඩිම ගානක් යන්නේ. ඊට පස්සේ පෙට්‍රෝලියම් එකේ ණයට තෙල් ගන්නවා ලංකා විදුලි වල මණ්ඩලය. ලංකා විදුලි වල මණ්ඩලය ඇවිල්ලා ඔක්කොම ණයට තෙල් ටික අරගෙන ඉවරලා ඒගොල්ලෝන සල්ලි ගෙවන්න බෑ කියලා කියනවා. නැත්තම් ගෙවන එක පරක්කු කරනවා. දැන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ඔපරේෂන් එක කරගන්න විදියක් උත් නැහැ. ශ්‍රී ලංකන් එයාලයින් එකත් පාඩුයි. අනිත් පැත්තෙන් විදුලි බල මණ්ඩලයත් පාඩුයි.
ඒගොල්ලොත් ණයට දෙල්ල අරගෙන තුංගොල්ලම පාඩුවේ. දැන් මේ තුංගොල්ලම පාඩු නම් මේ තුංගොල්ලම දුවගෙන දුවගෙන යන ඉන්නේ එකම එක්කෙනා. ඒ තමයි ශ්‍රී ලංකාවේ රජය. සහ මහා භාණ්ඩාගාරය. මහා භාණ්ඩාගාරයට දුවන් ගියාට පස්සේ අපි හැමෝම දන්නවා මහා භාණ්ඩාගාරයට ඉඩතර සල්ලි නැහැ. එතකොට මහා භාණ්ඩාගාරයට කරන්න තියෙන එකම දේ තමයි බෑන්ක් ගැරන්ටි එකක් දෙනවා. ඒ කියන්නේ නිකම්ම නිකන් ලිපියක් අර අපි දෙනවා වගේ චරිත සහතිකයක් දෙනවා වගේ මේ මුදල බැංකුවෙන් ගන්න අපි අනිවාර්යෙන්ම අපවිනවා ගෙවන්න බැරිුනොත් ගෙවන්නම් කියලා. ඉතින් එහෙම ට්‍රෙෂරි ගැරන්ටි එකක් දීලා තියෙනවා මහජන බැංකුවට ලංකා බැංකුවට. දැන් ඇවිල්ලා ණය ප්‍රතිව්‍යුහගත කරන්න සූදානම් වෙද්දී ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ දෙන්නම් කියමු සල්ලි දෙන්න බෑ කියන එක තමයි සරලව කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා කියන්නේ. දැන් ණය ප්‍රතිව්‍යුහගත කරන්නේදී මේ ණය කපා හරින්න වෙනවා. මේ ණය කපා හරින්න වෙද්දී ඇත්තටම දැන් ලංකා බැංකුවේ මහජන බැංකුවේ ප්‍රාග්ධන අවශ්‍යතාවය මදි මේ ණය කපා හැරියොත් එහෙම මේ බැංකුව දෙක පවත්වාගෙන යනවා. ඒක නිසා දල වශයෙන් බිලියන 450ක් ජනතාවගේ පැත්තෙන් ඉල්ලලා තියෙනවා බැංකු ප්‍රතිමූලණය කරන්න. බිලියන 450ක් කියන්නේ මං කෝවාගේ ලොකු මුදලක්. පේ ඉබද්දෙන් හම්බ වෙන්නේ බිලියන 100යි. ඒ වගේ හතර ගුණයක්. ලංකාවේ එක පුද්ගලයෙක් ගත්තොත් දල වශයෙන් රුපියල් 20000ක්. හතර දෙනෙක් ඉන්න පවුල් එකකයක් ගත්තොත් රුපියල් 80000ක්. ඒ මුදලක් මේකට ඉල්ලලා තියෙනවා. ඒකත් මදි. මං කෝවනේ ඒකෙන් හම්බ වෙන්නේ මේ බැංකු මේ තියෙන ණයෙන් හතරෙන් එකක් විතර. ඊට අමතරව යෝජනා කරලා තියෙනවා 10%ක් කොටස් නිකුත් කරලා මේ හරහා මුදලක් ලබා ගන්න. මම හිතන්නේ ඒක නිවැරදි ක්‍රමවේදයක්. මොකද ජනතාවට මේක බා තවත් දරන්න අමාරුයි. අනිත් එක බැංකුව අපි දන්නවා ඒ බැංකුව වලින් ණයට ගත්තු බොහෝ පිරිස් බැංකුව වලට පුළු තියලා ආදායම් බදු වලට පුළු තියලා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ක්‍රමය තමයි කියලා තියෙන්නේ. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අර මම හිතන්නේ ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා විදිහට අයවැය කතා ඉදිරිපත් කරද්දී බුද්ධ ආගමේ වාක්‍යයක් පාවිච්චි කරා මේක යහ සමජීවික අයවැයක් කියලා. ඒ කියන්නේ වියදමට සරලන විදිහට ආදායම සකස් කර ගන්න ඕන කියලා. හැබැයි මට මේකේ මම කලිනුත් කිව්වා මේකේ මාරයෝ කිහිප දෙනෙකුත් පේනවා. ඒ නිසි ප්‍රතිසංස්කරණ කරේ නැත්නම් එහෙම මේ මාරයා ඉදිරියට අපිට පැමිණෙන්න සිදු වෙනවා. ඒ මාරයාට අපිව හසුනොත් එහෙම මුළු රටටම නිවන් දකින්න තමයි වෙන්නේ. ඒ මාරයව පරාජය කරේ නැත්නම්.